नमस्कार पूर्वक आराधना करमु गौरवणीय देशक महासेठ अपि सीलु दिना क्रम में सिदिन मे उतुम सधर्म देशनाव मेतेन सिट सिदु करन्नट साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्तदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් මේ මොහොතේ මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත ධර්ම දේශනා වැඩසටහන තුලින් තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා මේ ධර්ම දේශනාව බොහෝ දිනාට යහපතක් සැලසවි මේ අරමුණින් ප්‍රචාරය කරවන්න දායකත්වයේ ලැබලා දෙන දායක පින්වත් පිරිස උතුම් ධර්ම දානමය කුසල කර්මයේ මුදුන්පත් කරගන්නව
එවගේම සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන ඔබ සියලු දෙනාම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරමු පින්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ආත්ම වර්ගයේ සඳහන් වන එක ගාථා රත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ සහ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ මෑණියන්ගේ රහත් බව අරමුණු කරගෙන අත්තාහි අත්තනෝ නාතු කෝහි නාතෝ පරෝසියා අත්තනාහි සුදන්තේන නාතං ලබති දුර්ලභං අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ පුංචි දවසේ ඉඳලා මහාන වෙන්න කැමැත්තක් තිබිච්ච ගැහණු දරුවෙක් හිටියා කුඩා කාලේ ඉඳලම මහාන වෙන්න මව්පියන්ගෙන් අවසර ඉල්ල ඉල්ල හිටියේ නමුත් මව්පියන්ගෙන් එහෙම අවසරයක් නොලැබුණු නිසා තරුණ වයසට ආවට පස්සේ ඇයට මව්පියෝ විවාහ වීම සඳහා බලපෑම් කළා. මව්පියන්ගේ හිත් පිත්‍රි දවණ්ඩත් හොඳ නැති නිසා ඇය විවාහ ජීවිතයට ඇතුල් වුණා. විවාහ වෙච්ච ඉතා කෙටි කාලය තුල තමන්ගේ ස්වාමියාගේ හිත ඉතාමත්ම හොඳට දිනාගත්තා. ටික කාලෙකින් ඇය ස්වාමියාට මතක් කළා ස්වාමීනි මම කුඩා කාලේ ඉඳලම පැවිදි වෙන්න කැමති කෙනෙක් මේ ගිහි වාසයට ගිහි බන්ධනයට ගිහි ජීවිතයට මං හරි අකමැති මව්පියෝ නමුත් මට ඒ අවස්ථාව ලැබලා දුන්නේ නැහැ ඔබතුමා කැමති නම් මගේ බලාපොරොත්තුව මුදුන්පත් කරවලා දෙන්න කියලා ඒ ස්වාමියාත් ඒකට ගොඩක් කැමති වුණා කැමති වෙලා අඬගහගෙන ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න මෙහෙණවරකට බාර කළා. ඒ භික්ෂුණීන් වහන්සේලා ඇය පැවිදි කළා. හැබැයි කාලයක් මාස කීපයක් ගෙවිලා යනකොට අනික් අය දැනගත්තා මෙය දරුවෙක් බිහි කිරීමේ ලකුණු පහළ කරන බව. ඒ කරුණු කාරණා නිසා භික්ෂුණීන් වහන්සේලා ඇය ගැන තොරතුරු දේවදත්ත ස්වාමින් වහන්සේට දැන්නුවා. එතකොට මේ දේවදත්තයන් වහන්සේ යටතේ පාලනය වෙන මෙහෙණවරක්. දේවදත්තයන් වහන්සේ කල්පනා කළා මෙය මේ පිරිස අතර හිටියොත් මේ නිසා අන් අයටත් ලොකු අපකීර්තියකට මුහුණ පාන්න වෙනවා. ඒ හින්දා වහාම මම මෙතනින් අයින් කරන්න ඕනේ. නිරපලා දාන්න කියලා කිව්වා. නමුත් අර මෙහෙණින් සඳහන් කළා මම එහෙම ශාසනයෙන් නිරපන්න එපා. පුංචි කාලේ ඉඳලා ශාසනයට එන්න පුදුම ආසාවක් තිබිලයි මං ශාසනයට ආවේ. මං නිර්මල ප්‍රෞජ්‍යාව ඒ විදිහටම ආරක්ෂා කළා. හැබැයි මම මහණ වුණේ දේවදත්ත හාමුදුරුව වෙනුවෙන් නෙමෙයි. මම මහණ වුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒ හින්දා ඔබ වහන්සේලාට පුළුවන් නම් මම බුදුරජාණන් වහන්සේ ළඟට ඇරලවන්න කියලා. අර භික්ෂුණීන් වහන්සේලා ඒ මෙහෙණින් වහන්සේත් එක් කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිහාට ගිහිල්ලා ඒ මෙහෙණවරකට බාර කළා. බුදුරජාණන් වහන්සේටත් මේ පණිවිඩය දැන්නුවා.
භාගිතුන් වහන්සේ ඇය නිර්දෝෂී බව කොහොමත් දන්නවා. නමුත් සමාජයෙන් එන අපකීර්තියක් තියෙනවා නිරන්තරයෙන්. ඒ හින්දා කොසල් මහරජුරුවන්ටයි අනාථපිණ්ඩික සිටුතුමාටයි චූලානාථපිණ්ඩික සිටුතුමාටයි විශාකා මහ උපාසිකාවටයි උපාලි මහරහතන් වහන්සේටයි ඇතුළු තවත් ප්‍රභූ පිරිසකට බාර කළා මේ මෙහෙණින් වහන්සේගේ නිර්දෝෂී බව තහවුරු කරන්න කියලා. විශාකා මහ උපාසිකාව ඇය පරීක්ෂා කළා. උපාලි මහරහතන් වහන්සේට කරුණු සඳහන් කළා, ස්වාමීනි දැන් මේ දරු ගැබට මෙච්චර කාලයක් වෙනවා. මේ කාලයේ වෙනකොට ඇය ගිහි ජීවිතයේ තමයි ඉඳලා තියෙන්නේ. ගිහි කාලේ තමයි මේ දරු ගැබ හටගෙන තියෙන්නේ. පැවිදි වෙන්න ඇති කැමැත්ත නිසා පැවිදි වුණා. නමුත් දරුවෙක් පිළිසිඳ ගත්ත බව දැනගෙන හිටියේ නැහැ. ඒ හින්දා මම බොහෝම නිර්දෝෂී තැනැත්තියක් කියලා විශාකා මහ උපාසිකාව කරුණු දැක්වුවා. බුදුරජාණන් වහන්සේට කරුණු දක්වහම අපේ බුදුරජාණන් වහන්සේ අවසර ලබලා දුන්නා ඒ විදිහටම ඒ දරුවා බිහි කරන්න පුළුවන් කියලා. කල් වයස් ගෙවිලා ගියා. මෙහෙණවරේදීම මේ දරුවා බිහි කළා. දැන් පුදුමාකාර සෙනෙහසක් තියෙනවා. ඒ වුණාට දවසක් කොසල් රජුරු මේ ළඟින් යනකොට මෙහෙණවරේ දරුවෙක් අඬනවා ඇහුණා. කරුණු කාරණා හොයලා අර මෙහෙණින් වහන්සේගේ දරුවා බව දැනගෙන පැවිදි ජීවිතයට දරුවෙක් හදන එක සුදුසු නෑ කියලා තීරණය කරලා දරුවා ඉල්ලගෙන අරන් ගියා රජමාලිගාවට. රජුරුවන්ගේ පුතා වගේ බොහෝම හොඳට රජුරුව ආරක්ෂා කරලා හැදුවා. දැන් ටිකක් ලොකුයි. ගමේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න ගියහම හරියට රණ්ඩු සරුවල් ඇති කරගන්නවා. ගමේ දරුවන්ට ගහනවා. ආන් එහෙම වෙච්චාම ඒ ළමයි බනිනවා. බනින්නේ අම්මෙක් අප්පෙක් නැති එකා කියලා. ඒක අහලා දවසක් හරි සංවේගයක් ඇති වුණා. රජමාලිගාවට ගිහිල්ලා මහරජුරුවන්ගෙන් ඇහුවා, ඇත්තටම මගේ අම්මා කවුද කියලා. රජුරු කිරිමව්වරු ගෙන්නලා පුතේ මේ ඉන්නේ අම්මලා ටික කියලා පෙන්නුවා. මහා ප්‍රඥාවන්තයි පුංචි, නමුත් මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා ඉන්න කෙනෙක්. ඒ නිසා රජුරුවන්ට කියනවා, මහරජතුමනි එක දරුවෙකුට අම්මලා මෙච්චරක් නැහැ, ඉන්නේ එක්කෙනයි, මට මගේ අම්මා විතරයි දැනගන්න ඕනි කියලා. කරුණු කාරණා ඔක්කොම පැහැදිලි කරලා දුන්නාම කිව්වා, එහෙනම් මාත් මහාන කරන්න. දැන් අවුරුදු 7ක් විතර වයසයි. බුදුරජාණන් වහන්සේට කරුණු දැක්වුවාම භික්ෂූන් වහන්සේ ළමකට බාර කළා පැවිදි කරවන්න කියලා. කුඩා කාලේම රජ්ජුරුව තියලා තිබ්බ නම කාශ්‍යප. ඒ වුණාට දැන් ශාසනේ කාශ්‍යපයන් වහන්සේලා ගොඩක් ඉන්නවා. උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මේ වාගේ කාශ්‍යපයන් වහන්සේලා ගොඩක් ඉන්න නිසා මේ කාශ්‍යප කෙනෙක් නමුත් කුඩයි. බුදුරජාණන් වහන්සේ ඒ නිසා කුමාර කියලා කෑල්ලක් එකතු කළා. පුංචි කාශ්‍යප, කුමාර කියන්නේ කුඩා කියන අර්ථයේ. එහෙනම් කුමාර කාශ්‍යප. දැන් ශාසනේ පැවිදි වෙලා දැන් දරුවට අවුරුදු 12ක් විතර. එක දවසක් පිණ්ඩපාති වඩිනවා. අම්මා මේ 12 අවුරුද්ද පුරාවටම දරුවා හොයනවා. දැන් මහානකම අමතකයි. ගුණධර්ම සම්පූර්ණ කරන එක අමතකයි. දාරක ප්‍රේමයෙන් මත් වෙලා දැන් දරුවා හොය හොය හැම තැනම ඇවිදිනවා. එක දවසක් මව් මෙහෙණින් වහන්සේත් පිඬු සිඟා වඩින වෙලාවක
හදිසියෙම කුමාර කාශ්‍යපයන් වහන්සේ දැක්කා. දැක්ක ගමන් අඳුරගත්තා. ඈත ඉඳලා අඬ ගහ ගහ දුවගෙන එනවා. පාරේ ඉන්න බව කිසි දෙයක් කල්පනාවක් නෑ. ඒ දුවගෙන එනකොට මග වැටුණා. වැටුණට පස්සේ ආයේ නැගිට්ටා. නැගිටලා ආයේ දුවගෙන එනවා. දැන් මේ ළඟට එන්නේ වැළඳ ගන්න. කාශ්‍යපයන් වහන්සේ කල්පනා කළා මෑයට මෘදු මොලොක් භාෂාවෙන් කතා කරන්න හොඳ නෑ දැන්. දොළොස් අවුරුද්දක මාතෘ දාරක සෙනෙහස මේ තියෙන්නේ. මම බොහොම දයාවෙන් කතා කළොත් එහෙම ඒ සෙනෙහස වැඩි වෙලා ලය පෙළෙන බව සත්‍යයි. ආන් එහෙම කල්පනා කරලා ළඟට ඇවිල්ලා අතින් අල්ලන්න හදනකොට බොහොම සැරපරුස විදිහට කතා කළා. පැවිදි වෙලා ඉඳගෙන තවම දරුවෝ ගැන හිතනවද? පැවිදි ජීවිතයේ මුදුන්පත් කරගන්න කටයුතු කළේ නැද්ද? මොන හේතුවක් නිසා මේ මහපාරේ මගේ අතින් අල්ලන්න හදනවද වාගේ ටිකක් සැර වචන වලින් කතා කළා. ඇයි එතනම නතර වුණා? නැවත පාරක් ඇහුවා, පුතේ මොකද්ද කිව්වේ කියලා. උන්වහන්සේ කියාපු වචන ටික ආපහු එහෙම්මම කිව්වා. කල්පනා කළා, දොළොස් අවුරුද්දක් තිස්සේ මම මහණකම සම්පූර්ණ කරන්නේ නැතුව මගේ පුතා කියලා හොය හොය හිටපු කෙනා මගෙන් බිහි වෙලා තියෙන්නේ මෘදු හදවතක් ඇති කෙනෙක් නෙමේ, මහ දැඩි හදවතක් ඇති කෙනෙක්. මට මම හැර වෙන කවුද කියලා අපව හැරුණා. හැරිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ඉල්ලාගෙන වැඩි කාලයක් ගත වුණේ උන්වහන්සේ මහරහතන් වහන්සේ බවට පත් වුණා. රහත් භික්ෂුණියක් බවට පත් වුණා. කුමාර කාශ්‍යපයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් කමටහන් ඉල්ලගෙන අන්ධ වනයේට නික්මිලා ගියා. උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ අර්ථය සම්පූර්ණ කරගන්න සෑහෙන කාලයක් අන්ධ වනයේදී වෙහෙසෙනවා රහත් වෙන්න. නමුත් තාම බලාපොරොත්තු මුදුන්පත් වුණේ නැහැ. එක දවසක් උන්වහන්සේගේ කල්යාණ මිත්‍රයෙක් දැක්කා තමන්ගේ කල්යාණ මිත්‍රයා අන්ධ වනයේට වෙලා දරන වීරිය. මගේ මිත්‍රයාට මේ මොහොතේ මගෙන් පිහිටක් නැත්නම් කවදා පිහිට වෙන්නද කියලා හිතුණා. දැන් එතකොට මගේ මිත්‍රයාට කියලා කල්පනා කරපු මේ කල්යාණ මිත්‍රයා කවුරු වෙන්න ඇද්ද? මේ වෙන කවුරුවත් නෙමෙයි, කුමාර කාශ්‍යපයන් වහන්සේ ඇතුළු තව 6 දෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පැවිදි වෙලා ඉති. එහෙම පැවිදි වෙලා ඉඳලා ඒකත් ශාසනය අතුරුදහන් වෙමි යන කාලේ එක දවසක් දැක්ක මේ සාමණේර හාමුදුරුවරු අවේලාවේ කෑම කනවා. එහාට මෙහාට දුවනවා. මහණකමට ඒ තරම් නොගැලපෙන වැඩ කර කර ඉන්නවා. මේයි කල්පනා කළා, අහු මේක ශාසනයාගේ අන්තර්දානය නේද කියලා. සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්න කලින් අපි මොකක් හරි ඵලයක් හොයාගන්න ඕනේ කියලා කල්පනා කළා. එහෙම හිතලා මේ පිරිස වනාන්තරගත වුණා. වනාන්තරගත වෙලා කැලෑ විදිවිච්ච මහ විශාල පර්වතයක් දැකලා තීරණය කළා මේ කන්දට නගිමු. එහෙම නැත්නම් අපි හොයාගෙන එක එක්කෙනා එනවා. ඇවිල්ලා අපි මේ ශාසනික කටයුතු මුදුන්පත් කරගන්න ඉඩ දෙන්නේ නැහැ. එන්න කන්දට නගිමු කියලා කන්දට නැංගා. ඉනිමගක් බැඳගෙන. ඒකට නැග්ගහම ආයේ බහින්න බෑ. බහින්න නම් ආයෙත් ඉනිමගක් ඕනේ. නමුත් උඩට නැගලා ඇහුවා, බහින්න ඕනේද කාටවත්? ඕන කෙනෙක් ඉන්නවා නම් බහින්න. බඩිගින්නේ වේලිලා මැරුණත් පැවිදි ජීවිතයේ මුදුන්පත් නොකරගෙන ආයේ බහින්නේ නැහැ කියලා තීරණය කළා. ඊට පස්සේ ඉනිමග වැට්ටුවා. සියලු දෙනාම තැන් තැන් වල විවේකීව වාඩි වුණා. උන්වහන්සේලා කර්මස්ථාන දිනු කරන්න පටන් ගත්තා. පළවෙනි රාත්‍රියේ ඉක්ම යනකොට
एक भिक्षुन वहां से नमक राहत ඊළඟ රාත්‍රියේ ඉක්ම යනකොට තවත් කෙනෙක් අනාගාමී වුණා. රහතන් වහන්සේ බහුවදා උතුරු කුරු දිවයිනට පිණ්ඩපාති වැඩලා දානේ අරගෙන ඇවිල්ලා ඉතුරු සියලු දෙනාටම දන් වළඳන්න කිව්වා. නමුත් කතා කරලා ඇහුවා ස්වාමීනි අපි මේ කඳ උඩට නැංගේ ඔය වාගේ පොරොන්දුවක් ඇතුව නෙමෙයි. යම් කෙනෙක් ඉස්සරලා විශේෂ ඵලයක් ලැබුවොත් එයා අනික් අය රහත් වෙනකන් එයාට සලකනවා කියලා පොරොන්දුවක් අපි තිබ්බේ නැහැ. බඩිගින්නේ වේලිලා මැරුණත් රහත් නොවි මේ කන්දෙන් බහින්නේ කියන පොරොන්දුවකුයි තිබ්බේ. ඔබ වහන්සේගේ කාර්ය සම්පූර්ණ නම් ඔබ වහන්සේ පහසුවෙන් වැඩෙන්න. අපේ කතිකාවත එහෙමමයි. රහතන් වහන්සේ කල්පනා කළා තව මොනව කරන්නද උන්වහන්සේ පිරිනමන පෑවා. උන්වහන්සේ පිරිනමම් පෑවා පහවදා එක්කෙනෙක් අනාගාමී වුණා උන්වහන්සේ දාන ගෙනල්ලා පිළිගැන්නුවා ඒවත් ප්‍රතික්ෂේප කළා උන්වහන්සේත් අපවත් වුණා බ්‍රහ්ම ලෝකේ ඉපදුණා ඉතුරු පස් දෙනාට මාර්ගයක් ඵලයක් ලැබුණේ නැහැ ආංගීයය නමුත් ශාසනෙන් ඵලයක් හොයන්නේ පිරිසිදු සිල් සහිතව කටයුතු කරලා සුගතිගාමී ජීවිත ලැබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයිත් සැරයක් මනුස්ස ලෝකේ ඉපදුණා. එයින් එක්කෙනෙක් තමයි මේ කුමාරකාශ්‍යපයන් වහන්සේ. එතකොට කල්යාණ මිත්‍රය තමයි බඹලෝ ඉන්නේ. පෙර ඒකට ගුණපුරුප්පයි. අන්ද වනේදී රහත් වෙන්න දරණ වීරිය දැකලා කල්පනා කළා මගේ මිත්‍රයාට පිහිට වෙන්න ඕනේ. ඒ නිසා අන්ද වනේ ඒකාලෝක කරගෙන මහරෑ ඇවිල්ලා කතා කළා. කතා කරලා කිව්වා ඔබ වහන්සේට මම ප්‍රශ්න 15ක් ඉදිරිපත් කරනවා. මේක විසඳන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරයි. මේක භාග්‍යතුන් වහන්සේගෙන් විසඳගන්න. ප්‍රශ්න 15 ඉදිරිපත් කළා. උන්වහන්සේ ඒක මතක තියාගත්තා. පහෝදා උදේම බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේට කාරණාව සඳහන් කරලා ප්‍රශ්න 15 ඉදිරිපත් කළා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රශ්න 15ම විසඳුවා. ඒ ප්‍රශ්න 15 විසඳලා අවසානයේ කුමාරකාශ්‍යපයන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අන්න ඒ ප්‍රශ්න 15 අන්තර්ගත සූත්‍රයක් තියෙනවා අපේ පිටකේ. ඒ සූත්‍රයට කියන්නේ වම්මික සූත්‍රය කියලා. අපි අහලා ඇති දවල්ට දුන් දාන රැයට ගිනි ගන්න හුඹහක් කියන්නේ. මේ හුඹහේ උපමාවෙන් තමයි වම්මික සූත්‍රය තියෙන්නේ. එන වම්මික සූත්‍ර දේශනාවෙන් තමයි කුමාරකාශ්‍යපයන් වහන්සේ රහත් වෙන්නේ. කුමාරකාශ්‍යපයන් වහන්සේ කියන්නේ අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මහරහතන් වහන්සේ නමක්. දැන් පුතණුවනුත් රහත් වෙලා අම්මත් රහත් වෙලා භික්ෂුන් වහන්සේලා ධර්ම සභාවට රැස් වෙලා මේ ගැන සාකච්ඡා කළා. දේවදත්ත හාමුදුරුවන්ගේ මෙහෙණවරේ හිටියානම් මේ පුණ්‍යවන්තයෝ දෙන්නට මොකෙන් මොකක් වෙයිද? ඇයි නිරපණ්ඩ කියලා නිකන් මේ ජීවිතෙන් සංසාරයෙන් සමුගන්න මහ පිං තියන අය. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝක සත්වයාට එදත් අනුකම්පා කළා, ලෝක සත්වයාට අදත් අනුකම්පා කරනවා, ලෝක සත්වයාට හෙටත් අනුකම්පා කරනවා. අනේ මේ මහ කරුණාව කෙසේදයි අපිට වැටහෙන්නේ. එහෙම කී කියා උන්වහන්සේලා මේ කරුණ සාකච්ඡා කර කර හිටියා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම සභාවට වැඩි. මහණෙනි මම එන්න කලින් කුමක් සාකච්ඡා කළාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කුමාරකාශ්‍යපයන් වහන්සේටත් මව් මෙහෙණියටත් සැලසුන යහපත භාග්‍යතුන් වහන්සේ නිසාම නේද? අපි ඒ කාරණාවයි ස්වාමීනි සාකච්ඡා කරත්තේ හිටි.
मम साधारण इष्ट कर लती आंगे कारणाव दक्वला निग्रोध मिग कियन जातक कथाव देशना कोट वदाला එදත් දේවදත්තයන්ගෙන් මේ දෙපළ මම බේරගත්තා මෙදත් දේවදත්තයන්ගෙන් මේ දෙපළ මම බේරගත්තා නිග්‍රෝධ මිග ජාතකේ දේශනා කරලා අපි අර මාත්‍රුකා කරගත්ත ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා අත්තාහි අත්තනෝ නාතු කෝහි නාතු පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභ अत्ता ही अत्तनो नातु तमंगे हिसेटे तमंगे अथमाई हेवनेल तमंत इन्न पिहिते तमम्माई तमंगे रेकवरने तियेन्नि तमं अतेमाई एकाई अत्ता ही अत्तनो नातु मेन में कारणावें मिनिसुन देवियन बंबुन यकुन राकुसन मरुन मोंगिंग याम किनिक प्रार्थना किरीमक यदीमक किसी लेसकिंग किसी कालिकत सिद्ध नोवे ने बहुत सदाहन करें अभी मैं नोएक तेंगोल करें प्रार्थना याज्ञा एकक्वत निसी लेसे संबुरुद मत्वे ने नहीं लौकिक जीवित हेडगसी मद वहालय दिव्यंगिंगि लौकिक जीवित पोषण करगंड किसी पिहट दिव्यंगिंग लिन्ने बिन कागिंग मत लिन्ने अभी दुक्विंदल इगन गो अभी दुक्विंदल विभाग पास कर गो अभी महांस्वेला पाड़कर उपाध्य करगत्तु वेहस महांस्वेला वेन वेन पाटमाला वक्करगत्तु एववगे प्रतिपले खेटियेटे अपिते रकियावा कंपेनो ए रकियावा कौरुवत निकंगेनल्ला दुन्ना नेमेई एक लबंड ए तरम्म वेहसुना ए तरम्म महांसी उना एहेमई अपि ए रकियावा लबागत्ते कुमुराक कपन कालेट वीबुसाल सीया के कसी पनहक अरगंड मेरे कौरुवत उदव कले ने अपिम तमय अप्रमाणो दुक्किंदला दुक्किंदला ए महांसी प्रतिपले तमय एती मेरे पिहिट वेच केनिक ने एनी साई में सदाहं करने लौकिक जीवितयक नमुत पोषणे करगंड वेनत केनिकुगिं इसट वहलट वहलक्वत हिसट हेवनक्वत लेबुने लेबुने ने එසියල්ලම අපි දුක්වලින් අපේ මහන්සියෙන් අපේ කැපවීමෙන් අපි හරි හම්බ කරගත්ත දේවල්. එහෙනම් කාගෙන්වත් එහෙම සරණක් නැහැ කියලා සඳහන් කරාම අපි සමහර වෙලාවට ජීවිතයේ සමහර වැඩ කටයුතු වෙනුවෙන් ওই නොයේ පුද පූජාවලු පවත්වනවා. නමුත් ඒ දේවල් වලින් අපිට ලැබෙන අමුතු ලොකු සරණක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරලා අහවල් දවසේ විභාගයේ තියෙනවා කියලා කීවට බුදුරජාණන් වහන්සේ අපේ විභාගය පාස් කරලා දෙන්නේ නැහැ. ඒ ඉල්ලීම භාග්‍යතුන් වහන්සේ ළඟ කරන්න ඕනෙත් නැහැ. ප්‍රඥාවන්තයා ඒ ඉල්ලීම කරන්නෙත් නැහැ. හෙට විභාගයේ තියෙන්න පුළුවන්. අද ගිහිල්ලා බෝධි පූජාවක් කරන එකේ කිසි වරදක් නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාට පින් දීලා ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන එක අපිට ලැබෙන්නේ නැත්තේ නම් අපි විභාගේ පාස් වෙන්නේ නැහැ මේ පූජාව කළා කියලා. මම ඉගෙනගත්ත ප්‍රමාණයට මම හදාරපු ප්‍රමාණයට මම කැපකිරීම කරපු ප්‍රමාණයට මට ප්‍රතිඵලය හම්බ වෙනවා.
භාග්‍යතුන් වහන්සේගෙන් සරණ ලැබෙන ක්‍රම වෙනම තියෙනවා. හැබැයි ඒ විභාගය පාස් වෙන්න නෙමෙයි. යම් කෙනෙක් තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරලා බුදුරජාණන් වහන්සේ ළඟ උතුම් පූජාවකුත් කරලා යම් ප්‍රාර්ථනාවක් කළොත් ඒ දේවල් අපිට සම්පූර්ණ නොවෙන්නේ නෑ. පිහිටක් ආරක්ෂාවක් තියෙනවා. හැබැයි අපි මේ බලාපොරොත්තු වෙන මේ වාගේ ලාමක දේවල් වාගේ තුන හසිත කතා කරන එකේ තේරුමක් නෑ. එහෙමනම් අත්තාහි අත්තනෝ නාතු. තමන්ට ඉන්නේ තමන් විතරයි. පාඩම් කළොත් විභාගය පාස් වෙනවා. මහන්සි වුණොත් සල්ලි මිල මුදල් හම්බ වෙනවා. මහන්සි වුණොත් රැකියාවක් හොයාගන්න පුළුවන්. හැබැයි රැකියාවක් හම්බුණා කියලා නිකන් ගෙදරට මුදල් එන්නේ නෑ. ඒ රැකියාවේ දෙඩි කැපකිරීම කරන්න වෙනවා. ඒක රෑද දවල්ද කියලා ભેදයක් නෑ. මෙච්චර දුර යන්න ඕනේද නැද්ද කියලා ભેදයක් නෑ. යන්න තියෙනවා නම් යන්න ඕනේ. ලංකාවේ කෙරවලට හරි යන්න තියෙනවා නම් යන්න වෙනවා. එහෙම අසීමාන්තික දුක් විඳලා අපි ගොඩ නැගුණ මිසක් වෙන ගොඩ නගාපු කෙනෙක් එහෙම අදෘශ්‍යමාන කෙනෙක් නෑ. තමන්ට පිහිට තමන්මයි. එතකොට ලෝකෝත්තර ජීවිතයේ පැත්තට හැරුණාම ආර්ය මාර්ගය ගැන කල්පනා කෙරුවොත් සෝවාන් බව, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන අති උතුම් ආර්ය මාර්ගය අපිට කවුරුවත් පිළිගන්වලා තියෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ කවදාවත්. ඒ සඳහා මංගාව තියෙන්න ඕනේ අපරිමිත කැපවීමක්. ඒ අති උතුම් තැනට යන්න සංයෝජන ගණනාවක් තියෙනවා ප්‍රහීන කර කර යන්න. ඒ සංයෝජන වෙන කාටවත් ප්‍රහීන කරලා මට දෙන්න බෑ. මොකද ඒ සංයෝජන තියෙන්නේ මගේ ළඟ. ඒක වෙන කෙනෙක් ප්‍රහීනේ කළාට හරියන්නේ නැහැ. ලී බඩුවක් ඉල්ලුවොත් හදලා දෙන්න පුළුවන්. වෙන මොනව හරි ඉල්ලුවොත් ඒකත් හදලා දෙන්න පුළුවන්. මොනව හරි අලවලා දෙන්න කිව්වොත් අලවලා දෙන්නත් පුළුවන්. හැබැයි මගේ කෙලෙස් ටික නැති කරලා දෙන්න කිව්වොත් ඒක කරන්න බෑ. ඒක මමම තමයි ඒක කරන්න වෙන්නේ. ආන් ඒක නිසා වීර්‍ය වැඩුවොත් සතර අපා දුකින් නිදහස් වෙන්න තමන්ට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයේ ලැබුවේ තනියම වීර්ය කරලා, අග්‍ර ශ්‍රාවක බෝධිය ලැබුවේ තනියම වීර්ය කරලා, පසේ බුදු බව ලැබුවේ, මහරහත් බව ලැබුවේ තනියම වීර්ය කරලා, අද මේ බණ අහන පින්නතුන් ජීවිතයේ යම් යම් ස්ථානයක ඉන්නවද, ස්තරයක ඉන්නවද, මනාව තිසරණ තුල ඉන්නවද, හැබෑවටම පන්සිල් මත ඉන්නවද, දුස්සීල කියන තැනින් නිදහස් වෙලා ඉන්නවද, මේ සිල් අපිට කවුරුවත් රැකලා දෙන්න බැ. අපිම තමයි මේ පන්සිල් රැකගන්න ඕනේ. අපිම තමයි ජීමි ಗುಣ ජීවිතයට එකතු කරන්න ඕනේ. එතන අත්තාහි අත්තනෝ නාතු. තමන්ට පිහිට තමන්මයි කියන කාරණාව තව ඕන තරම් ඈතට මේ විදිහට කරුණු එක සාකච්ඡා කරන්න පුළුවන්. කෝහිනාතෝ පරෝසියා. වෙන කවුද අපිට පිහිට වෙන්නේ ඉන්නේ? අම්මට පිහිට වෙන්නත් බෑ, තාත්තට පිහිට වෙන්නත් බෑ, යාළුවන්ට පිහිට වෙන්නත් බෑ, ගුරුවරුන්ට පිහිට වෙන්නත් බෑ. අම්මා විසින් උනා පිහිටක් ඒ මට ජීවිතය දුන්නා. තාත්තගෙන් මට ලැබුණ පිහිටක් උස් මහත් වෙලා ලොකු මහත් වෙලා හැදිලා වැඩිලා පෝෂණය වෙන්න තාත්තා බොහෝසේ අපි වෙනින් දුක් බින්දා. පාසල් යව්වා, වියදම් කෙරුවා, ඉගැන්නුවා, මේ සියරම කරලා දුන්නා. ලෞකික ජීවිතයේ යම් යුතුකම් සමුදායක් අම්මට තාත්තට කරලා දෙන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර ජීවිතයේ වෙනුවෙන් ඒ දෙන්නට දූවිලි මාත්‍රයක්වත් මං වෙනුවෙන් කරන්න බෑ. පුතේ මෙහෙම කරන්න කියලා දෙන්න පුළුවන්. නමුත් මං සතු එක සුළු ක්ලේශයක්වත් නැති කරවන්නේ ඒ අයට බෑ. ඒක මම්ම කරන්න ඕනේ. ඒක කරගන්න පිහිට වෙන්න කෙනෙක් මේ ලෝකේ නෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භාග්‍යතුන් වහන්සේලා කියන්නේ මග පෙන්වන අය විතරයි. ඒ මාර්ගයේ ගිහිල්ලා
ඒ කෙලෙස් නැති කරගන්න අවබෝධය ඇති කරගන්න මිදෙන මගට යන්න තමන් තමයි කටයුතු කරගන්න ඕනේ අක්කාතාරෝ තථාගතු තථාගතයන් වහන්සේ මග කියලා දෙනවා විතරයි අත්තනාහි සුදන්තේන නාතං ලබති දුර්ලභං මෙතන නාත කියලා කිය පින්නතනේ හිත වැඩ කරන්න තමාට හිත වැඩ පවත්නා පුද්ගලයා තමම්ම වෙයි ඊළඟට තවත් සඳහන් කළා කෝහිනාතු පරෝසියා අන් කවුරුන් පිහිට වෙන්නේද අත්තනාව සුදන්තේන හොඳට දැමුණු තමා විසින්මයි තමන්ට පිහිටක් තියෙන්නේ මනාව දමණය වෙච්ච තමන්ගෙමයි මේ දමණය වීමත් ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම හරි වටිනවා නොදැමුණු සිත අකුසලයටම දුවනවා දැමුණු සිත කුසලයටම ගමන් කරනවා ආන් ඒක නිසා දැමුණු පුද්ගලයා හරි වටිනවා හැබැයි එතන දමණය කරනවා කියලා කියහම මොනවද දමණය කරන්නද සිත දමණය කරන්න ඕනේ කය දමණය කරන්න ඕනේ වචනේ දමණය කරන්න ඕනේ එතකොට කය දමණය කරන්න අපි පාවිච්චි කරන උපාය මොකද්ද නැත්නම් අවිය මොකද්ද කය දමණය කරන්න පුළුවන් වෙන්නේ සීලෙන් වචනේ දමණය කරගන්න ඒ සීලෙම පුළුවන් අපි මනාව සිල් සමාදන් වෙලා කයින් වචනයෙන් කරන වැරදි දෙකම පාලනය කරනවා එහෙමනම් යමෙක් ගාව සිල් ගුණ නැත්තම් තාම කය දමනය කරලා නැහැ කියලා තමයි කියන්නේ වෙන්නේ සිල් නැත්තම් කය දමනය වෙලා නැහැ කය දමනය වෙලා නැත්තම් සිල් නැහැ සිල් නැත්තම් කියන්නේ දුස්සීලයි කියලා කය දමනය වෙලා නැත්තම් ඒ කියන්නේ දුස්සීලයි කියලා එනම් තමන් දුස්සීලද කියන කාරණාව අපව හිතන්න ඕනේ. හැබැයි කය දමනය කළාට වැඩක් නැහැ. හිත දමනය කරගන්න බැරි නෑ. හිත දමනය කරන එක හරි වටිනවා. හිත දමනය කරන්න සීලෙන් පුළුවන්කමක් නැහැ. හිත දමනය කරන්න පුළුවන් වෙන්නේ භාවනාවකින්මයි. අන්න ඒකින්ද තමයි බුදුරජාණන් වහන්සේ මේ අනුපූර්ව ප්‍රතිපදාව හැදුවේ දාන සීල භාවනා කියලා. දන් දීමෙන් අත්හැරීම ප්‍රගුණ කරලා සීලයෙන් දමනේ සිසිල් බව ප්‍රගුණ කරලා අන්තිමට භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනංවන එක මේ සසර මගේ කෙරවල හොයාගෙන යෑමේ නියම මග නිසා භාගිතුන් වහන්සේ මේ අනුපූර්ව ප්‍රතිපදාව මේ විදිහට දක්වලා තියෙනවා. එහෙමනම් සුදන්තේන මනාව දැමුණු බව කය වචනයේ සිත මේ හැම අවස්ථාවකම හැම ඉන්ද්‍රියක්ම දමනය කරගත්ත එක වටිනවා. වචනේ පාලනය කරගත්තාම කොයිතරම් ශ්‍රේෂ්ඨද? මෙතෙන්ට කිය යුතු වචනේ මොකද්ද? මෙතෙන්ට යෙදිය යුතු වචනේ මොකද්ද? මෙතන මම කතා කළ යුතුද නොකළ යුතුද? මේ ආදි දේවල් තීරණය කරන්න මනා ප්‍රඥාවකුත් තියෙන්න ඕනේ. සමහර තැනක කියන එක වචනය ජීවිතයේ ලොකු සංදිස්ථානයක් බවට පත් වෙනවා. එක්ක හොඳට නැත්නම් නරකට. ආන් ඒක නිසා වචන පරිහරණය හැම වෙලාවෙම ඉතාමත්ම සිහි කල්පනාවෙන් යුක්තව කරන එක හරි වටිනවා. නාතං ලබති දුර්ලභං යමෙක් මනාව දමණය වුණොත් ඊටාම දුර්ලභව ලබන්නා වූ පිහිට ලබනවා. මොකද්ද මෙතන දුර්ලභව ලබන්නා වූ පිහිට කියලා කියන්නේ? යමෙක් පිළිවෙත් සරුව කුසල් දහම් කළේ නම් ලබන්නට නොහැකි වූ ලබන්නට දුෂ්කර වූ පිහිට ඔහු ලබා ගන්නවාමයි. ලබන්නට අපහසු ලබන්නට නොහැකි පිහිට මොකක්ද? සදාකාලිකවම මේ සංසාර හිරගෙදරින් එළියට යන්නේ.
ඒක තමයි ලබන්න තියෙන උතුම්ම පිහිට අන්නේ උතුම් පිහිට ලබන්න අපිට මේ ජීවිතයෙන්ම පුළුවන් වෙයිද ඒ කාරණාව අපි කවුරුවත් දන්නේ නැහැ ඒක එහෙනම් කොහොම වෙනවද මේ උප්පත්තිය තීරණය වෙනකොට අහේතුක ද්විහේතුක ත්‍රිහේතුක කියලා කාරණා තුනක් පැහැදිලි කරනවා මොකක්ද මේ අහේතුක කියලා කියන්නේ ඇස් පේන්නේ කන් ඇහෙන්නේ කතා කරන්න බෑ ඇවිද ගන්න බෑ මේ දේවල් වලට කියන්නේ අහේතුක උපත එතකොට ද්විහේතුක උපතක් කියලා කියන්නේ මේ පින්කම් කරනකොට ලෝභයයි ද්වේෂයයි මෝහයයි මේ තුනම අත්හැරලා පින්කම් කරන එක වටිනව කියලා අපි හැම වෙලාවෙම දේශනාවල් වල අහනවා එතකොට ද්විහේතුක උපතක් ලැබෙන්නේ ලෝභය නැති කරලා දන් දෙනවා හරි කැමති දන් දෙන්න ලෝභයක් නැහැ ද්වේෂයකුත් නැහැ මෛත්‍රී සිතක් තියෙනවා හැබැයි ප්‍රඥාව නැහැ ලෝභකම නැහැ ද්වේෂය නැහැ ප්‍රඥාවත් නැහැ නමුත් ලෝභ නොවි ද්වේෂ නොවි ප්‍රඥා සම්පන්නව දන් දෙන එකයි වටින්නේ ආන්ගේ ප්‍රඥාව නැතුව දන් දුන්නහම ඊළඟ ජීවිතවල මෙන්න මේ දුහේතුක උපතකට පාර හැදෙනවා. හැබැයි දුහේතුක උපතක් ලැබපු කෙනෙකුට නමුත් මේ ජීවිතෙන් සුගතියට යන ක්‍රමයක් අපේ බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා. ඒ ක්‍රමයේ සඳහන් වෙන්නේ සෝතානු දත කියන සූත්‍ර දේශනාවේ. කොහොමද ඒක සම්පූර්ණ කරගන්නේ මනාව ධර්ම ශ්‍රවණය කිරීම තුලින්. ඒක පිනතුනේ වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. එතකොට ත්‍රි හේතුක උපතක් ලැබෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන තුනම යටපත් කරලා මනාව සකසලා පිළියෙල කරලා පිළිගැන්වීම කරලා දන්පෙන් දුන්නාම. ආන් එතකොට ත්‍රි හේතුක උපතක්. මේ ජීවිතෙන් නමුත් මාර්ගඵල ලබන්න සුදුසුයි. මාර්ගඵල ලබන්න පුළුවන්. අවශ්‍ය නම් ත්‍රිහේතුක උපතක් තියෙනකොට අහේතුක උපතක් ලැබෙන්නත් පුළුවන් ද්විහේතුක උපතක් ලැබෙන්නත් පුළුවන් ත්‍රිහේතුක උපතක් ලැබෙන්නත් පුළුවන් ඒ කුසල කර්මයෙන් හින්දා ඒක කැමති විදිහකට ලැබෙන්න පුළුවන් එහෙනම් ත්‍රිහේතුක උපතක් තියෙනවා නම් මේ ජීවිතේ තමන් කැමති නම් මගඵල ලැබ හැකි ද්විහේතුක උපතක් තිබුණා නම් ඒක මේ ජීවිතේ වෙන්නේ නැහැ හැබැයි අහේතුක නම් ඒක කොහොමවත්ම වෙන්නේ නැහැ. ත්‍රිහේතුක උපතක් තිබුණා කියලා මම සඳහන් කළා. තමන් කැමති නම් විතරයි මාර්ගඵලයක් මේ ජීවිතේ ලැබෙන්නේ. කැමති නැත්නම් ඒත් ලැබෙන්නේ නැහැ. අනික ත්‍රිහේතුක උපතක් තිබුණ ඵලියට ලැබෙන්නේ නැහැ. ඒක හඳුනගෙන මුදුන්පත් කරගන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. මහා බෝසතාණන් වහන්සේලා ආත්ම කී කෝටියක් ත්‍රි හේතුක උපදිනවද? අසූ මහා ශ්‍රාවකයන් වෙන්න පාරමිතා පුරන උත්තමයෝ ආත්ම කී කෝටියක් ත්‍රි හේතුක වෙන්න පාර හදාගෙන තියෙනවද? නමුත් ඔය අතරතුර කවදාවත් ඒ බෝධිය මුදුන්පත් නොකරගෙන මගින් පිරිනුවම් පෑවේ නැහැ. ඇයි වෙනත් ඉලක්කයක් මුදුන්පත් කරගන්නයි මේ යන්නේ. ඒ නිසා ත්‍රි හේතුක වුණාට කමක් නැහැ. මේ ජීවිතෙන් හැමෝම ත්‍රි හේතුක වුණොත් අනිවාර්යයෙන්ම මාර්ගඵල ලබනවා කියලා නීතියක් එහෙම ප්‍රකාශයක් නැහැ. එතකොට සමහර වෙලාවට අපි ආයෙ කතා කරනවා සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා කියලා. සියලු පුතුජ්ජනයෝ උම්මත්තකයි. එහෙම දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ නැහැ. ඒ සියලු පුතුජ්ජනයෝ උම්මත්තක වෙනව නම් ඔතන ඉන්නව බෝසතාණන් වහන්සේලා. අසූ මහා ශ්‍රාවකයෝ වෙන්න පාරමිතා පුරන උත්තමයෝ. උන්වහන්සේලා උම්මත්තක වෙන්න බෑ.
එහෙම එකක් මේ ශාසනයේ නැහැ. උම්මත්තකයි ඉන්නවා. නමුත් සබ්බේ පුතු ජන නෙමෙයි. සියලු පුතඥය උම්මත්තකයි කියලා කිව්වොත් අර විදිහට ඒක වැරදි වෙනවා. එහෙමනම් මේ ලබන්නට දුර්ලභම කාර්යය කියලා සඳහන් කළේ මහරහත් භාවය. පින්නතනි මේ රහත් බව කියලා කියන මේ උතුම් තනතුරට උතුම් තැනට අපිට ආපහු කියන්න පුළුවන් නිවන කියලා. රහත් භවෙහිවත් නිවන. රහත් වුණා කීවේ නිවන් දැක්ක කියන එකයි. මේ ලෝකේ තව ආගම් ගොඩක් තියෙනවා. ඒ හැම ආගමකම අන්තිමට කෙරවලියේ තියෙන අග්‍රඵලයක් තියෙනවා. ස්වර්ගස්ත වෙනවා හරි දෙවියන් හා එකතු වෙනවා හරි මේ මොකක් හරි ඵලයක් තියෙනවා. ඒ ඔක්කොම ලැබෙන්නේ කොයි කාලේද? ඒ සේරම ලැබෙන්නේ මරණයෙන් පස්සේ. එතකොට බුද්ධඝමී කතා කරන මේ නිවන හම්බෙන්නේ මරණයෙන් පස්සේද? නෑ. මේ නිවන හම්බෙන්නේ මැරෙන්න කලින්. මැරෙන්න කලින් ශාසනයේ අග්‍රඵලය දකින යම් ශාසනයක් ලෝකේ තියෙනවා නම් ඒ බුදුදහමයි. මැරෙන්න කලින් උතුම් ඵලයේ සාක්ෂාත් කරන මඟ දේශනා කරපු ශාස්ත්‍රවරයෙක් ලෝකේ ඉන්නවා නම් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. එහෙමනම් ඒ නිවන අපි ජීවිතයේ පවතින කාලෙම අත්දකලයි අපි සමුගන්නේ. ඒ නිවන මොනතරම් සැපද? ඒ නිවන මොනතරම් සුවද? අපේ බුදුරජාණන් වහන්සේ මාගන්දිය බමුණට සඳහන් කළේ ගිහි ගෙදර තිබ්බ සැප ලෙඩක් වගේ දැනුණා කීවා ප්‍රථම ධ්‍යාන සෝය ලැබුණා. අපිට තිබ්බ සැප වගේ සැප නෙමෙයිනේ තිබ්බ. හැබැයි දෙවන ධ්‍යානය ලැබුණාම පළවෙනි ධ්‍යානයේ ලෙඩක් වගේ දැනුණා කියලායි දේශනා කළේ. පස්වෙනි ධ්‍යානයට ගියහම හතරවෙනි ධ්‍යානයේ ලෙඩක් වගේ. අටවෙනි ධ්‍යානයට ගියහම හත්වෙනි ධ්‍යානයේ ලෙඩක් වගේ. පළවෙනි ධ්‍යානයේ දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් නම් අට ගැන අපිට කතා කරන්න තේරෙන්නේ නැහැ. නමුත් අපි මේ කතා කරන නිවන තියෙන්නේ ඔන්න ඔය අටවෙනි ධ්‍යාන මට්ටමට වඩා උඩින්. අටවෙනි ධ්‍යානයට වඩා උඩින් තමයි නිවන තියෙන්නේ. එහෙමනම් මේ මහරහතන් වහන්සේලා භුක්ති විඳින ජීවිත සුවය මොනතරම්ද කියන කාරණාව අපිට වැටහෙන්නේ නැහැ කොහොමවත්. අවශ්‍ය නම් එතෙන්ට යන්න වීරිය වඩන්නයි තියෙන්නේ. ඒ වීරියට කියවේ ආතාපි වීරිය කියලා. කෙලස් තවන වීරිය. හැබැයි වීරිය වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒත් ඒ උතුම් මඟ සාක්ෂාත් කරන්න බැරුව යනවා. වීරියයි සමාධියයි සමකරන්න ඕනේ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමකරන්න ඕනේ. සමහර උතුමන්ගේ වීරිය වැඩි වුණා. ආන්ගේ හින්දා සඳහන් කළා වීරිය අඩු කරන්න කියලා. කාටද? සෝන ස්වාමීන් වහන්සේගේ වීරිය වැඩි වුණා. පාද පුපුරලා ලේ ගලනකන් සක්මන් කළානේ. ඊට අමතරව තවත් එහෙම වීර්ය වැඩි වෙච්ච ස්වාමීන් වහන්සේලා හිටියා. මහා සීව ස්වාමීන් වහන්සේත් එහෙමයි. ආන් එහෙම උත්තමයන්ට භාග්‍යතුන් වහන්සේ වීර්ය අඩු කරන්න දේශනා කළා. හැබැයි මේ අපි ගාව නම් එහෙම බලහම අඩු කරන්න වීර්යයක් ඇත්තෙම නෑ. අපිට තව එකතු කරන්න තියෙනවා අසීමාන්තික ප්‍රමාණය. මහා සීව ස්වාමීන් වහන්සේට වීර්ය වැඩි කියලා කිව්වේ අවුරුදු 30ක් විතර. පාද දෙකවත් හොදන්නේ නැතුව සක්මන් කරපු සක්මන් කිරිල්ල. ආන් එතකොටයි වීර්ය වැඩි කිව්වේ. සෝනයන් වහන්සේගේ යටිපතුල් පෙල්ල ලේ ගලනවා. යටිපතුල් බිම තියලා ඇවිදින්න බැරි කොට දනිස් දෙකෙන් යනවා. සක්මනේ. එහෙම වීර්යයක් වැඩි කිව්වා මිසක් එවන් වීර්යවන්තයෝ ළඟ අපි මොනතරම් දුර්වලද කියන තැනට යන්න ඕනේ.
එනම් මේ ඉන්න ප්‍රමාණය ඇතිද කියලා හිතන්න ඕනේ. පෙර අකුසල් ඕනතරම් මේ ජීවිතයේ අද ඔහොම ඉන්නවා. අපි බොහොම ලස්සනට සුදු වැඳලා ඇවිල්ලා පිළිවෙලට වාඩි වෙලා බණ අහනවා. මේ ජීවිතේ ඒ තරම් ලොකු පව් කරලා නැති බවත් ඇත්ත. කවුද දන්නේ පෙර භවවල මොනවා කරලා තියෙනවද කියලා. හැබැයි තාම ඒව විපාක දීලා නැහැ. ආන් ඒ හින්දා විපාක දෙන්න බැරිකමකුත් නැහැ. ඒවටත් සූදානම් වෙන්න වෙනවා. අන්න ඒ හින්දා වැඩි වැඩියෙන් කුසල් කරලා තමන්ගේ පිහිට තමන් මනාව හදාගන්න ඕනේ. පෙර අකුසල කර්මයක් ඇවිල්ලා හදිසියේ ඇවිදින්න බැරි වෙන්න පුළුවන්. හදිසියේ කොන්දපණ නැති වෙන්න පුළුවන්. දැන් පින්කම් කරන්න යන්නද? දන් දෙන්න යන්නද? වඳින්න යන්නද? මේ වගේ ඉඳගෙන බණ අහන්නද? ආන් එහෙම වුණොත් හදිසියේ හිත හිතා සතුටු වෙන්න කරගත්ත යම් පින්කම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එතකොට හිතලා සතුටු වෙන්න පුළුවන්. මට පුළුවන් කාලේ මම මෙහෙම කරගත්තා. අන්නේ හින්ද පිනක් නොකර නිකන් ගෙවන කාලය මේ ජීවිතේ කොහෙවත් තිබිලා බෑ. අනිත් එක තමයි පින්නතුනේ පෙර පින් කරලා අපි මෙහෙම ඉන්නවා මිස මේ ජීවිතේ කරපු පින් හින්ද නෙමෙයි ඔහොම ඉන්නේ. එහෙනම් මේ ජීවිතේ ගොඩක් පින් කළාද කියලා හිතන්න ඕනේ. තාම මේ ජීවිතේ එච්චර පින් කරලා නැහැ. මේ ළඟදි පටන් අරන් තියෙන්නේ. ඉස්කෝලේ යන කාලේ පින් කළේ නැහැ. ඉස්කෝලේ යන කාලේ සිල් ගත්තේ නැහැ. ඉස්කෝලේ යන කාලේ බුද්ධ පූජාව කළේ නැහැ. මේ දේවල් එකක්වත් ඉස්කෝලේ ගිය කාලේ කළේ නැහැ. විවාහ වෙච්ච කාලේ ওই දේවල් කළිට නැහැ. ඒ කාලේ ගෙවල් හදාගත්තා. ඉන්න තැන් තහවුරු කරගත්තා. මේ වගේ කටයුතු වල යෙදුණා. යම් ස්ථාවරයකට ඇවිල්ලා යමක් කරන්න පුළුවන් වෙලා මේ ළඟදී ඉඳලා තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙමනම් දැන් හැම වෙලාවෙම හිතන්න ඕනේ මේ කරගෙන තියෙන ප්‍රමාණය ඇද්ද? මදිම කියලා තමයි හැඟෙන්න ඕනේ. ආන් ඒ නිසා මේ වෙලාවේ ඉතාමත්ම යහුසුළු වෙන්න ඕනේ. කම්මැලිකම ඒ වෙනුවෙන් හොඳට මහක දාන්න ඕනේ. නීවරණයන්ට දැඩිසේ පහර දෙන්න ඕනේ. මට ලැබුණේ ආත්ම කෝටි ප්‍රකෝටි ගානකින් ලැබෙන්නේ නැති අවස්ථාවක්. හැබැවින්ම එහෙම අවස්ථාවක්. අය කවද හම්බෙයිද දන්නේ. ඒ හින්දා නිකරුණේ නිදි කරවලා තියෙන කාලයක් නෙමෙයි නිසා වහ වහ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන හොයන අය බොහොම සතුටින් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙන් මම සුගතියට යනවා කියන සිතවිල්ලකින් සමුගන්න පුළුවන්. මේ ජීවිතෙන් සමුගන්න පුළුවන්. එතෙන්ට එන්න තමයි මේ දුර්ලභ මනුස්ස ජීවිතේ මෙතෙන්ට ගත්තේ. පෙර පින් ඕන තරම් වියදම්. සීමාවක් නැති තරම් වියදම්. හැබැයි ආය හම්බ කරලා ඊට වඩා ගොඩනගන්න ඕනේ. අපි එක අවස්ථාවක කතා කළා මනාව යමෙක් සීලයෙන් සම්පූර්ණ නම් ඒ කීවේ ව්‍යක්තනම් මේ ශාසනේ නිවන් මඟ පිළිබඳව හොඳ දක්ෂකමක් තියෙනවා නම් ඒ කියන්නේ සීලය සම්පූර්ණයි දානීය පූර්ණේ වෙමින් තියෙනවා. හැබැයි එහෙම එනකොට මානෙය තියෙනවා. අපි සිල්වත්, අපි දන් දීලා තියෙනවා, අපි මේ විදිහට දන් දෙනවා, අපි මෙච්චරක් භාවනා කරන අය, අනික් අය පහත්, නිකම්ම එන්නේ මානයක්. ඒක බුද්ධ ආගම නෙමෙයි. අන්න ඒ නිසා ඒ මානය ගොඩ නොනැගෙන්න විනීත කියලා කාරණාවක් දේශනා කළා. ඉක්මිලා තියෙන්න ඕනේ, ව්‍යක්ත වෙන්න ඕනේ, විනීත වෙන්න ඕනේ. ඕ මායයට හිසරදයක් වෙච්ච මිනිහෙක් ව්‍යක්තයි විනීතයි බහුශ්‍රුත වුණහම මායයට හොඳටම හිසරදි. එයි මේ මිනිස්සයා බහුශ්‍රුතයි කියලා කියන ධර්මයේ පිළිබඳව ගැඹුරටම දන්නවා, පරතරටම දන්නවා. සීයක් ඇවිල්ලා ප්‍රශ්න ඇහුවත් බය නැහැ. ඕන කෙනෙකුට උත්තර දුන්නේ නැහැ. මේ වාගේ මිනිස්සු ලෝකේ ජීවත් වෙනකොට
මාර්යාගෙ මල්ලේ ඉන්න මිනිස්සු හුඟක් එළියට ගන්නවා. හැබැයි මේ මිනිස්සු මැරුවොත් ගෙනාපු කුසලයයි දැන් රැස් කරලා තියෙන කුසලයයි එක මහා ප්‍රබල කුසලයකයි ඉන්නේ. දැන් මැරුවොත් උපදින්නේ මේ ඉන්න තැනට වඩා ඉහළ තැනකයි. එහෙම වුණොත් මේ කරන වැඩේ මීටත් වඩා හොඳට කරනවා. ඒ හින්දා මෙහෙ තියලත් බෑ මෙහෙ මරලත් බෑ. හැබැයි ඔහු දැන් මැරුවොත් උපදින්නේ ඉහළ තැනක. ගෙනාවට වඩා හුඟක් රැස් කරලා තියෙන්නේ. අපිත් කල්පනා කරන්න ඕනේ මෙහෙ එනකොට නම් ලොකු කුසලයක් අරන් ඇවිල්ලායි තියෙන්නේ. හැබැයි ඒක වියදම් මේ මෙහෙ ඉඳගෙන මේ කණ්ඩ බොණ්ඩ හොයන්න විතරක් නෙමෙයි වියදම්. ඔය ජීවිතේ ගන්න වියදම්, ඇස් දෙකට වියදම්, කන් දෙකට වියදම්, පංච ඉන්ද්‍රියටම වියදම්. දැන් මේ ජීවත් වෙන්න ඉගෙන ගන්න එවට සෑහෙන්න වියදම්. සල්ලි මිල මුදල් නෙමෙයි මේ කතා කරන්නේ කුසල් වියදම් වෙච්ච ගැන. එතකොට එහෙනම් දැන් ඒ ඉතුරු ටිකට මේ ජීවිතේ මට දෙන්න වියදම් කරපු ටිකත් එක්ක හම්බ කරලා එකතු කරලාද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අයි ජීවිතේ ලැබෙන එක සැකසහිතයි. ආන් එහෙම නිසා වැඩි වැඩියෙන් කුසල් කරලා ජීවිතේ පෝෂණය කරලා මරුණත් සුගතියක කියන හැඟීම ඇති වෙනද මරණ මංජකේ බය නැතුව ඒ හැඟීමෙන් මරණයට යන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න අපි සියලු දෙනාට රත්නත්‍රේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ අධිකාරීගම පදිංචි මොනිකා සඳමාලි මහත්මිය විසින්. මුලින්ම මේ උතුම් කුසලයෙන් රැස් වුණ සියලු පින්වත් දේශකයන් වහන්සේට අනන්ත සත්වයන් සසර දුකින් මුදවා ගැනීමට දරන ප්‍රයත්නයේට තවදුරටත් සුවසේ කටයුතු කරගෙන යෑමට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියලා අපිට ආශිර්වාද කරනවා බොහොම සත්පුරුෂ ස්වභාවයෙන්. ඒ වගේම මේ උතුම් කුසලයේ ආනුභවයෙන් ගෙමුතු ගේශාන් සිඟිති පුතුට මේ භවයේ පටන් නිවන් දක්නා මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙකු වීමේ උතුම් ඌසිතවිල්ල පහළ වේවා කියලා තවත් සත්පුරුෂ ප්‍රාර්ථනාවක් කරනවා. විදේශගත වී සිටින එන්නේ නලින්ද කුමාර ස්වාමියාද, එන්නේ චමින්ද කුමාර සහෝදරයාද සුවසේ රැකියාව කරගෙන යෑමට ඒ දෙපළට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. සුජීවත්ව සිටින DM විසෝමණිකේ මෑණියන්ට සහ TM චන්ද්‍රාවති මෑණියන්ට තව තවත් කුසල් දහම් රැස්කර ගැනීමට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවය ලැබේවා. කිසිම මුදලකින් තොරව නොබෝදා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට සූදානම් වන තමරා සහෝදරියට උතුම් පුණ්‍ය කර්මයේ සුවසේ කර ගැනීමට ත්‍රිවිධ රත්නයේ ආනුභවයේ සියලු දෙවි රැකවරණේ නුවඩුව ලැබේවා. ඒ උතුම් කුසලයෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිතවම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්නත් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මියගිය TMNG ජයසේන බණ්ඩා පියතුමාටද, NA ධනපාල පියතුමාද මේ කුසලය දැක අනුමෝදන් වෙත්වා ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගනිත්වා. මේ මස 20 වන දින උපන් දිනයේ සමරන තමාෂා නදිනි දියණියට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ උතුම් පින්කම සාර්ථක කර ගැනීමට නිරන්තරයෙන් උදව් උපකාර කළ මාගේ සහෝදර සහෝදරියෝ සියලු දෙනාටමද මේට පැමිණ සහභාගී වූ වචනයෙන් හෝ උදව් උපකාර කළ සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සැපසේම අවබෝධ වේවා. ලංකාවාසී ලෝකවාසී සියලුම භික්ෂූන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහා මේ කුසල ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව PG යෝගානන්ද පියාණන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේදී තවත් අරමුණක් බවට පත් කරගන්නවා. මේට සති 3කට පෙර පරලෝසපත්
पीजी योगानंद पीतुमानंट मे उतुम पुण्य धर्म्यं अनुमोदं वीवा पीजी दयानंद सह महिलाल उतुम देदिना विसिन पियानंट पिंग अनुमोदं किरीम संदहा अद धर्म देशनावट संबंध वेनवा दायकत्वे धर्मी धर्म देशनावे दायकत्वे धरण पिंवत पिरिसे पिंग अनुमोदं कल सियलु देनाटम मे पिंग अनुमोदं वीवा आशीर्वाद कल सियलु देनाटम रत्नत्रि आशीर्वादें निदुक निरोगी भावे चिरजीवनीय उदावेवा इताम इक्मं भवेक इतामत्म केतिकालेकिं सैप साहित प्रतिपदावकिं उतुम चतुरार सत्य धर्मे अवबोध करगेनीम संदहा मे कुसल शक्तिय हेतु वासना वेवा किल प्रार्थना करनु आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्यन्तं अनुमोदित्वा चिरं रक्खन्तु लोक शासनं देवो वस्सतु कालेन सस्य संपत्ति होतु च पीतो भवतु लोको च राजा भवतु धम्मिको साधु 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 පිනොත්නේ ඔබ අප සියලු දෙනා කැමැත් සිතින් එවතුම් සදර්ම දේශනාව සිදු කළ පෝජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීව තවත් චිරාත් කලක් මෙවැනි වූ ශාසනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු 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 ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ නාලිකාවේ महानूर अस्करी गडिगे रजमावे रस्ताने पिहिटी प्रादेशिक कार्यालय मौलिकत्वेन ओब वेतगिना धम्मनदीतित धर्मदेशना मालावे तवत् एक सधर्मदेशनावक मेलेस निमावट पत्तनवा पिनत ओब समट सम्मा संबुद्ध सरणाई धम्मनदीतित सरण धम्म कारणावे सिद्ध निर्वाण मार्गिय दक्वा